හිතවත් මිතුනි ශ්‍රී ලංකාවේ ඉන්න දේශපාලඥයෝ බහුතරයක් නීතියට ඉහළින් ඉන්නේ. ඒ කියන්නේ අපේ රටේ නීතිය පාලනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දේශපාලඥයෝ නීතියට ඉහළින් සිටීම නිසා ඔවුන් කරන ඕනෑම අපරාධයක් නීතිය ඉදිරියේ ඔවුන්ට දඬුවමකින් තොරව නිදහස් වීමේ හැකියාව තියෙනවා. හැබැයි අපේ රටේ බහුතරයක් දෙනා විශ්වාස කරන කාරණයක් තමයි ඔවුන්ට නීතියට කොකා පෙන්වන්නට පුළුවන් වුණාට ස්වභාව ධර්මයට කොකා පෙන්වන්න බැහැයි කියන කාරණය. සමහර පුද්ගලෝ මේ රටේ විශ්වාස කරනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා જાතියක්. ඒක කොතරම් දුරට විද්‍යාත්මකද නැද්ද කියන එක එක ප්‍රශ්නයක්. හැබැයි මේ රටේ බහුතරයක් විශ්වාස කරනවා අපේ රටේ හිටපු මිනී මරපු මංකොල්ලකම් කාපු හොරකම් කරපු තක්කඩිකම් කරපු මැරකම් කරපු පාදර දේශපාලඥයන්ට මේ ලෝකෙම දඬුවම් ලැබෙනවයි කියන කාරණේ. මේකට උදාහරණ විදිහට බොහෝ දෙනෙක් දක්වන එක චරිතයක් තමයි රණසිංහ ප්‍රේමදාස. මෑත කාලේ දේශපාලනය තුළ විශාල වශයෙන් මිනී මරපු මංකොල්ලකම් කර කාපු හොරකම් කරපු පවුල් අතර පාලකයෝ අතර ප්‍රධාන තැනක් ගන්නවා මිනී මරුන් මරත් ඒ වගේම රණසිංහ ප්‍රේමදාසත්. ඔබට මතක ඇති රණසිංහ ප්‍රේමදාස එදා කෙහෙල්වත්තේදී බලු කුක්ෙක් වගේ තමයි මැරිලා වැටුනේ. මේ වෙනකොට මරාල් මුළු රටටම පෙන්නම් හිටපු චිත්‍රය අවුල් වෙමින් තියෙනවා. මොකද මරාව මහකටින් කරගෙන දිගටම ගියේ මරා කියන්නේ අතිශයම ප්‍රබල ශක්තිමත් චරිතයක් හැටියට. හැබැයි අපි පහුගිය කාලයේ පුරාම ඔබට එලි කරා මරා විශාල වශයෙන් විසාදියෙන් පෙළෙනවයි කියන කාරණේ. ඒ විතරක් නෙමෙයි ඔහු තමන්ගේ ප්‍රතිකර්ම ලබා ගැනීම සඳහා විවිධ රටල් වලට යනවයි කියන කාරණේ. ඒ වගේම අපේ රටේ සල්ලි වියදම් කරලා විදේශීය වෛද්‍යවරු ලංකාවට ගෙනල්ලා ඔහුගේ පෞද්ගලික ප්‍රතිකාර ලබා ගන්නවයි කියන කාරණේ. මිත්වරුනි, ඊයේ දිනේදී තවත් තොරතුරක් එළියට ආවා. ඒ තමයි මිනීමරු මලා මරා මේ වෙනකොට බඩවැලේ පිළිකාවකින් පෙළෙනවා. මේක මේ මොහොත වෙන විට පවතින්නේ ඉතාම නරක තත්ත්වයක කියන එක තමයි ඊට සම්බන්ධ නැත්නම් සෞඛ්‍ය අංශයට සම්බන්ධ සමහර අය එලි කරන්නේ. විශේෂයෙන්ම මිනීමරු මරාගේ මේ බඩවැල පුරාම මේ පිළිකාව පැතිරිලා තිබෙනවා. කීප අවස්ථාවකදී ඔහු ශල්‍ය කර්මවලට භාජනය වෙලා තිබුණත් මේ මොහොත වෙන විට එහි ප්‍රතිඵලයක් නැහැ කියන එක තමයි තොරතුරු දන්න අය පවසන්නේ. විශේෂයෙන්ම මේ වෙනකොට මරාට පැහැදිලිවම කෙලින් හිටගෙන ඇවිදින්න බැරි තත්ත්වයක තමයි ඔහු පසු වෙන්නේ. විශාල වශයෙන් ආහාර ගැනීමේ අපහසුවකින් සහ පෙළෙන මොහු මේ වෙනකොට බොහෝ වෙලාවට බේත්හෙත් වලින් තමයි නඩත්තු වෙමින් සිටින්නේ. මේ වෙනකොට රාජපක්ෂ පවුලේ ඉන්නේ විශාල අර්බුදයක. මොකද මිනීමරු මරා මාකට් කරලා තමයි මේ ආණ්ඩුව පිහිටෙවේ. යම් නිසි මොහොතකදී මරා මේ ලෝකේ දාලා ගියොත් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව කෑලි කෑලි වලට කැඩෙනවා. ඒ විතරන්නේ සමස්තයක් විදියට මේ රටේ මෙතෙක් කරගෙන ගියපු හොරකම් මැරකම් තක්කඩිකම් කුපාඩිකම් සියල්ලම ජනතාවට හෙළි වෙනවා. මිත්‍රවරුනි, මේ වෙනකොට සමහර අය කියන කාරණයක් තමයි මරාට කලකම් පල දීලායි තියෙනවා කියන කාරණේ. මේ වෙනකොට රාජපක්ෂ පවුලේ බහුතරයක් දෙනා රට වටේ යමින් ගුරුකම් කරමින් මරා බේරගන්න උත්සාහ කරමින් සිටිනවා. ඒ අතරතුරේ මරාට සොහොන් ලකුණු පේනවා කියන එක තමයි බහුතරයක් කියන්නේ. විශේෂයෙන්ම තමන්ගේ උදරයේ ප්‍රදේශයේ පවතින දැඩි වේදනාව නිසා ඔහුට හරියාකාරව නිින්ද නොයන බව තමයි හෙළි වෙලත් වෙන්නේ. ඊට අමතරව බොහෝ රාජ උත්සවවලින් වැළකී සිටීමට ඔහු උත්සාහ දරමින් සිටිනවා. ඒ වගේම පවතින වසංගතයට ඔහු ගොදුරු වුණොත් ඔහුගේ ජීවිතයේ අතිශයම භයානක තැනක නැත්නම් ඛේදජනක විදියට අවසන් විය හැකි බව තමයි වෛද්‍යවරු පවසන්නේ. කෙසේ වෙතත් මරාට වැඩි ආයුෂක් නැති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහොම පැහැදිලිව හෙළි කරමින් සිටිනවා. මිත්‍රවරුනි, මෙතෙක් කලක් බහුතරයක් දෙනා හිතුවා ඕනෑම කුපාඩිකමක් මැරකමක් තක්කඩිකමක් කරලා මුළු සංසාරය පුරාම හම්බ කරලා සතුටින් ඉන්න පුළුවන් කියන කාරණේ. විශේෂයෙන්ම අපි ඊළඟ ආත්මයක් ගැන විශ්වාස කළත් නොකළත් මේ රටේ බහුතරයක් ඒවා විශ්වාස කරනවා. කෙසේ වෙතත් මේ වෙනකොට මරා තමන් කරපු හොරකම් මැරකම් තක්කඩිකම් වලට මේ ලෝකෙම වන්දි ගෙවමින් සිටිනවා. හැබැයි මරාගේ මේ හිස් වෙන ආසනයට මේ වෙනකොට ටෙම්ප්‍රසන් නැත්තම් බැසිල් ගේන සූදානමක් පවතිනවා. මේ බැසිල්ගේ මේ සංක්‍රාන්තියට විරුද්ධව මේ වෙනකොට විමල් විශාල කැරල්ලක් ගසමින් සිටිනවා. කෙසේ වෙතත් මිට්ටෝරණි දවසින් දවසරට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මේක නවත්වන්න පුළුවන් ඔබටත් මටත්. එනිසා මේ කාල කන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් පුද්ගල වෙනසක් නෙමේ ප්‍රතිපත්ති මේ වෙනසක් කළ හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි, අරගලයන්තු ජයග්‍රහණය නොමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.